කියන මෙහෙම ආරම්භ කරේ විෂ මද්ද්‍රව්‍ය විනාශ කිරීමේ අරමුණ මේ ලංකාව තුළින් පුරන් කිරීමේ අරමුණ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ නිලසුන කියන්නේ. අද අපේ විශේෂ දවසක් මොකද පොලිස් නිලසුන කාංශයට තවත් අපේ අලුත් බලගණයක් එකතු වෙනවා. 35 දෙනෙකුගේ පොලිස් නිලසුන කියන්නේ 35 දෙනෙක් එකතු වෙනවා. විදේශයේ ඉඳලා නෙදර්ලන්තේ ඉඳලා ඊයේ රාත්‍රියේ තමයි අද දිනට එළිවෙනට තමයි මේ නිලසුන කියන් ටික ලංකාවට ළඟා වුණේ. විවිධ වර්ගවල විශේෂයෙන්ම මේ ස්ථානයේ 35 දෙනෙක් ඉන්නවා. බෙල්ජියන් මෙල්නොයිස් කියලා එක වර්ගයක්, ඒ වගේම ජර්මන් ෂෙපර්ඩ් කියලා 12 දෙනෙක් ඉන්නවා මේ නිලසුනකයන්. ඒ වගේම ඉංග්‍රීසි ස්පැනියල් කියන වර්ගයේ නිලසුනකයන් ඉන්නවා 10 දෙනෙක්. මේ වර්ග තුනෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේ සතුන් මේ වන විට සුරතල් විදිහට තමයි පුරුදු කරලා තියෙන්නේ. හැබැයි අර වෙනම වර්ක් ලයින් කියලා වෙනම වර්ගයකින් තමයි අපි ගෙන්නන්නේ. ඒට හේතුව තමයි මේ රාජකාරියන් සඳහා යොදවා ගන්න ඒ සුරතල් විදිහට සකස් කරන සතුන්. ඒ කියන්නේ ඒ විදිහට බ්‍රීඩ් කරන සතුන් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා වර්ක් ලයින් කියන විදිහට ඒ බ්‍රීඩ් කරලා ඉන සතු තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ සතුන් දැනට ඉන්නේ සාමාන්‍යයෙන් අපි කීකරුකම විතරයි පුරුදු කරලා තියෙන්නේ. අපි මහනුවරට ගෙනහිල්ලා අපි නිලසුනක කොට්ටාෂේ තියෙනවා. ඒ කොට්ටාෂේදී ඒ විෂයන්ට මේ සතුන් පුරුදු කරන්න ආරම්භ කරනවා. විශේෂයෙන්ම කියන්නට ඕන මේ යුක්තිය කියන මෙහෙම දන්නවා පොලිස්වැත්තුමා විසින් ආරම්භ කරා. ආරම්භ කළා යුක්තිය කියන මෙහෙම ආරම්භ කරේ විෂ මද්ද්‍රව්‍ය විනාශ කිරීමේ අරමුණ මේ ලංකාව තුළින් පුරන් කිරීමේ අරමුණ. ඉතින් ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ නිලසුන කියන්නේ. ඒට හේතුව තමයි මේ මද්ද්‍රව්‍ය ප්‍රවාහණය වෙන්නේ ඉදා ඉතාම මේ කුඩා කොටස් විදිහට. ඒ කියන්නේ සමහරට මිලිග්‍රෑම් වලින් තමයි මේ මද්ද්‍රව්‍ය ප්‍රවාහණය කරන්නේ මේවා ජාවාරම් කරන මිනිස්සු. සමහරට අපිට පියවිය හැට සොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්නයක් තිබුණා සමහර තැන්වලදී මේ මාර්ග බාධකයක් යොදලා පරීක්ෂා කරත් සමහරලට අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා තමයි අපි මේ නිලසුනකය විශේෂයෙන්ම ගෙන්නන්න තීරණය කරේ. මේ රට තුළ තියෙන මේ විෂ මද්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා තනින් තන අපිට විශේෂයෙන්ම මාර්ග බාධකවලදී, ඒ වගේම අපි දන්නවා දිවයිනේ විවිධ දැන් පූජා ස්ථානයක් තිබුණත් ඒ ස්ථානවලටත් මේ මද්ද්‍රව්‍ය අරන් යනවා පුද්ගලයා. ඉතින් එවැනි ස්ථානවල අපිට මේ නිලසුනකයන් යොදලා පරීක්ෂා කරන්න, ඊළඟට වාහන පරීක්ෂා කිරීම වලදී මේ නිලසුනකයන් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ විශේෂයෙන්ම වැඩිපුර ඉන්නේ අපිට මද්ද්‍රව්‍ය සඳහා මද්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න අවශ්‍ය නිලසුනකයන් අපි වුණු කරන්න අපි අරමුණු කරගන්නවා. ඊට අමතරව අනෙකුත් අපරාධ, ඊළඟට පුනරුද්‍රව්‍ය සඳහාත් අපි මේ නිලසුනකයන් පුරුදු කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ නිලසුනකයෝ අපිට නෙදර්ලන්තෙන් තමයි මේ 35 දෙනාම ගෙනාවේ. එතකොට මේ 35 දෙනා අපි අලුතෙන් මෙහි අපිට තවදුරටත් නැවතත් අපිට නිලසුනකයන් බෝ කරගත හැකි වෙන විදිහට තමයි අපි මේ සතුන් තොරලා ගෙනල්ලා තියෙන්නේ. මොකද විශාල වියදමක් යනවා විදේශ රටවලින් අපිට මේ ආනයනය කිරීමේදී. ඉතින් ඒ නිසා අපිට ලංකාව තුළම අපිට තවදුරටත් බෝ කරගන්න පුළුවන් නම් අපිට විශාල විදේශ විනිමයක් ඉතුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ අරමුණත් මේ මෙවර මේ ගෙන්නන ලද 35 දෙනා ගෙන්වීමේදී තෝරා ගැනීමේදී, මොකද එහෙදී සම්පූර්ණ ඔවුන්ගේ ලේ වර්ග පරීක්ෂා කළා, අස්ථි පරීක්ෂා කළා, සතුන් පරීක්ෂා කළා, ඒ සුදුසු විදිහට සීලු පරීක්ෂා කළා පොලිස් නිලධාරීන්ට අදාළ වෛද්‍යවරුන් මේ මාත් එක්ක රැඳිලා ඉන්නවා. අපේ නිලසුන කාංශයේ බාරව ඉන්න වෛද්‍යවරයාත් මාත් එක්ක ඉන්නවා. ඔවුනුත් ඒ ගිහිල්ලා තෝරලා බලලා තමයි ගෙනල්ලා තියෙන්නේ. අපේ අරමුණ තමයි පොලිස්වත්තුමාගේ මූලික අරමුණ මේ කඩිනමෙන් ගෙන්නේ. මොකද මාස 3ක් සහ මාස 8ක් විතර වයස ඇති සතුන් තමයි මේ ඉන්නේ. ඒ නිසා අපිට ඉදිරි කාල සීමාවේ මේ සතුන් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ සතුන් අපි ඉදිරියේදී පුහුණු කළා මාස 3ක් වෙනි කාලයකදී අපි මේ සතුන්ව අපි රාජකාරි සඳහා යොදවා ගන්න තමයි අරමුණ තියෙන්නේ. ඒ වගේම මේ සතුන් අපි යම්කිසි වයසකට පැමිණියට පස්සේ අලුතෙන් සතුන් බෝ කර ගැනීම සඳහාත් අපි පාවිච්චි කරනවා. මෙහිදී විශේෂයෙන්ම එක සතෙක් අපි ළඟ ඉන්නවා දැනටමත්, පැටුන් හම්බෙන්න සූදානම් වෙච්ච අපේ එක සුනකෙකුත් ඉන්නවා. කොහොම වුණත් මේ පොලිස් නිලධාරීන් හා සමානවම අලුතෙන් මේ පොලිසියට එකතු වුණ නිලධාරීන් කියලා කියන්න පුළුවන්. මොකද ඔවුන් නිලධාරීන්ගේ රාජකාරිය කරන්නේ. අපි කොහොමත් නිලධාරීකට දෙන ගෞරවය මේ සතුන්ට පුහුණු කිරීමෙන් පසුව ඔවුන්ට අපි ලබා දෙනවා. ඒ නිලසුනක ඔබ දන්නවා ඇති. ඒ නිසා අපේ අරමුණ කෙසේ වෙතත් මේ රටේ තියෙන විෂ මද්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වූ යුක්තිය මෙහෙයුමට තා මාස 3ක් ඇතුළත මේ කණ්ඩායමත් එකතු කරලා රටේ මේ විෂ මද්ද්‍රව්‍ය තුරන් කිරීමට පොලිසිය විසින් ගෙන යන මේ ක්‍රියාදාමයට සහාය ලබා ගැනීම.
විශේෂයෙන්ම අපි බස්නාහිර සහ දකුණ තමයි අපි අරමුණ තියෙන්නේ. මොකද මේ විෂමද්දව වැඩිපුර පැතිරලා තියෙන්නේ බස්නාහිර සහ දකුණ කියන ප්‍රදේශවල. ඒ නිසා මේ සතුන් වැඩිපුර අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඒ ප්‍රදේශවලට. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි අවශ්‍යතාවය අනුව විවිධ ප්‍රදේශවලට මේ සතුන් අපි ලබා දෙනවා. මොකද ප්‍රවාහනය කරන අපිට ප්‍රවාහනය කරන විශේෂ වාහනයක් තියෙනවා. විශේෂ තත්ත්වයන් යටතේ ප්‍රවාහනය කරන්න ඕනේ. ඒ ප්‍රවාහනය කළා අපි ඒ තැන්වල රාජකාරිය යොදවන. දිවයිනේ කොයිම ප්‍රදේශයකුණත් ප්‍රශ්නයක් නැහැ, රාජකාරිය යොදවනවා. ඒ විතරක් නෙවෙයි අපි දිවයිනේ පොලිස් ස්ථාන ඒ ප්‍රදේශවලට අනුයුක්ත කොට්ටාෂවලට අනුයුක්ත අපි වෙනම නිලසුනක ඒකක ස්ථාපිත කරලා තිනවා. ඒ ඒකක වලට තමයි මූලිකවම අනුයුක්ත කරන්නේ. නමුත් පුහුණු කරන්නේ අපි නිලසුනක කොට්ටාෂය ස්ථාපිත කරලා තින්නේ මහනුවර. මොකද ඒ දේශගුණික තත්ත්වයත් එක්ක ගැළපෙන නිසා. ඉතින් මේ සතුන් ඉතාම නිරෝගී තත්ත්වයේ ඉන්න ඉතාම හොඳ සතුන්. විශේෂයෙන් මේ ජර්මන් ෂෙපර්ඩ් වැනි සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ සතුන් අපි ළඟ ඉන්නවා. ඒ වන විට අපිට සාමාන්‍යයෙන් බදු සහිතව සාමාන්‍යයෙන් මිලියන 58ක් විතර මේ සඳහා වැය කරලා තියෙනවා. ඊරවැද්ද කියලා දැන් දේශීය වශයෙන් අපිට මිලදී ගැනීමේදී ප්‍රශ්නයක් තියෙනවා. මොකද දේශීය වශයෙන් ඉන්න ගොඩක් සුරතල් සතුන්. ඒතර ඒ සුරසල් සතුන් අර යම් රාජකාරිය වලට පුහුණු කිරීමේදී ඔවුන්ගේ එන ජාන ක්‍රමවේදය යම් කිසි ආකාරයකට බාධාවක් තියෙනවා. නිවැරදිවම ඊටම තෝරා ගැනීම වලදී නිවැරදිම රාජකාරිය යොදා ගන්න. නමුත් මේ සතුන් එහෙම නෙවෙයි. ඒවුන්ගේ ජාන අපි බලලා තියෙනවා. ජාන ක්‍රමවේදෙම තියෙන්නේ මේ රාජකාරිය සඳහා යොදා ගන්න විදියට සකස් කරනු සතුන්. ඉතින් කෙසේ වෙතත් අපි අරමුණු කරන්නේ මීට පෙරත් අපි මේ වගේ සතුන් අපි අභිජනනය කරලා තියෙනවා, බෝකිරීමක් කරලා තියෙනවා මේ නිලසුනක කොට්ටාෂයේ මහනුවර. ඉතින් මේ සතුන් ගැන අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි තත්ත්වයක් කරලා අපිට එතකොට විදේශීය වැය වෙන මුදලත් අපිට ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා මේ තුල. ඒක විශාල ප්‍රමාණයක් එහෙම දැල්ම සඳහන් කරන්න බෑ. මොකද නිලසුනක කියන්නේ අපේ පොලිස් ඉතිහාසයේ කාලයක් තිස්සෙම අපිත් එක්ක රාජකාරී කරන සතුන්. මොකද ඔබ දන්නවා නිවසක හිටියත් නිවසකට මොන තරම් ආරක්ෂාවක් ලැබෙනවද? මේ වගේ සුනකෙක් නිවසක සාමාන්‍ය සුරතල් සතෙක් හැදුවත්. එතකොට ඒ වගේම තමයි මේ රාජකාරී සඳහා පුහුණු කරන සතෙකුගෙන් අපිට සුවිශේෂී ආරක්ෂාව ඇත්තටම ලැබෙනවා. රටේ ආරක්ෂාවට සුවිශේෂී මෙහෙයක් කරන්න පුළුවන්. නමුත් සංඛ්‍යාත්මක වශයෙන් මා සතුව මේ වෙලාවේ නැහැ. හැබැයි විශාල සොයා ගැනීම් කරනවා. මොකද මද්ද්‍රවවලදී විශේෂයෙන්ම අපිට මම කිව්වේ කලින් ප්‍රායෝගිකව පියවිය 60 හොයාගන්න අමාරුයි, මෙතනක සංගවල තියෙනවා හොයාගන්න අමාරුයි. නමුත් මේ ඉවට සොයා ගැනීම හැකියාව තුන. ඒ නිසා සුළු මද්ද්‍රව නිවෙස් වල සංගවල තියෙන දේවල් සමහරලාට බන්ධනාගාර පරීක්ෂා කිරීමවලදී ඒ තැන්වලදී අර ඒ සැකකරුවෝ සංගවල තියෙන දේවල් අපිට අත්අඩංගුවට ගන්න හැකියාව ලැබෙන තුන. ඒ නිසා ලොකු සහයක් මේ සතුන්ගෙන් අපිට ලැබෙනවා. 372ක් දැනට රාජකාරිය යදෙනවා. මේ 35ට අමතරව මේ 372ක් දැනට යෙදෙනවා. නමුත් අපි අරමුණ මේ තවදුරටත් වැඩි කරගන්න. මොකද පොලිස්වත්තමාගේ විශේෂ අවධානයක් තියෙනවා මේ නිලසුනකයන් වැඩිපුර අපි යොදාගත යුතුයි කියන එක. මොකද ඉතාම සාර්ථකයි නිලසුනකයන් මේ ඉවත්ව එක්ක කටයුතු කිරීම. ඉතින් නිලසුනකයන් තෝරා ගැනීම කටයුතු වලට මාත් සහභාගී වෙලා තියෙනවා. මීට කලින් මම සහභාගී වෙලා තියෙන මේ වරෙත් මම සහභාගී වුණා නිලසුනකයන් තෝරා ගැනීමට. ඉතින් මෙහිදී අපි ගොඩක්ම අරමුණු කරගත්තේ අපේ නියෝජ්‍ය පොලිස්තුමා කිව්වා වගේ අපි විශාල ධනයක් වැය කරනවා සුනකයන් ආනයනය කරන්න. ඒක නිසා අපි මේ පාර අපි හිතුවා සුනකයන් ආනයනය කිරීම සීමා කිරීමට මේ ගේන සුනකයන්ගෙන් අභිජන කටයුතු පවත්වාගෙන යන්න. මොකද අපි අන්තිම වතාවට සුනකයන් ආනයනය කරලා තියෙන 2018. එතකොට මේ වෙනකොට ඒගොල්ලෝ අභිජනනය කරන්න බැරි මට්ටමට වයස්ගත වෙලා තියෙනවා. ඒ නිසා අභිජනනය කරන්නත් අපිට සුනකයන් අවශ්‍යතාවයක් තිබුණ නිසා තමයි මේ පාර අපිට සුනකයන් ආනයනය කිරීමට සිද්ධ වුණේ. 35 වෙනා හොඳ සෞඛ්‍යතාවයෙන් ඉන්න අපි නෙදර්ලන්ති කියලා පරීක්ෂා කරන හොඳ සෞඛ්‍යතාවයෙන් සිටියා ඒගොල්ලෝ. දැන් අපි ආවට පස්සෙත් පරීක්ෂා කරලා බැලුවා. මමත් පරීක්ෂා කරා. ඊට අමතරව අප නිරෝධායන ඒකකයේ ඉන්න වෛද්‍යවරුත් පරීක්ෂා කරලා බැලුවා. සුනකෙන් 35 වෙනා මේකට හොඳ සෞඛ්‍යතාවයෙන් පසු වෙනවා. වයස් සීමාව ඒගොල්ලෝ මාස 8ත් මාස 12ත් අතර කාලේ තමයි මේගොල්ලෝ ඉන්නේ. අපි අතරම දෙන්නෙක් ඉන්නවා මේ වෙලාවේ ගැප් ගෙන ඉන්නවා දෙන්නෙක්. ඒතර අපිට එතනත් වාසියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ආවිල්ලා අපිට සුනක පැටවුන් බෝ කරලා දුන්නොත් එහෙම අපිට එතනත් ලොකු වාසියක් අත් වෙනවා. ඊට අමතරව අපි එහෙ ඉන්න අපි ගොඩක් හයි පර්ෆෝමන්ස් තියෙන හොඳ පිරිමි සතෙක්ගෙන් අපි මෙතන ඍතු කාලයට ආවිල්ලා හිටපු ගෑනු සතෙක් අපි අභිජනනයටත් ලක් කරගෙනත් අපි ගෙනාවා. මොකද ඒකත් අපිට ලොකු වාසියක්. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන්ම දෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ තියෙන හොඳ පර්ෆෝමන්ස් වල තියෙන ඩොග් කෙනෙක්ගෙන් අපිට ඍතු කාලේ එළිබිලා තිබ්බ ගෑනු සතෙකුත් අපි අභිජනනයට ලක් කරලා ගෙනාවා. තාම අපි දන්නේ නැහැ බෑ යා ගැප් ගෙන ඉන්නවද නැද්ද කියලා. තාම මාසයක් විතර ගිහලා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුනකයාගේ වයස අවුරුදු 8ක් පමණ වෙනකන් සේවය ලබා ගන්න පුළුවන්. වයස අවුරුදු 8න් පස්සේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ තියෙන වයස්ගතීමේ ආබාධත් එක්ක
සේවා සපයා ගැනීම දුෂ්කරයි. නමුත් සමහර සුනකයන් ඉන්නා වයසට 9ක්ම සපයන කට්ටියක් ඉන්නවා. නමුත් 8ක්මම සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අපිට ඒගොල්ලන්ගේ විශ්‍රාම ගන්නන්න සිද්ධ වෙනවා කියලා.